copu candulinte ma tolpeti nalalata taba nikmonada hisa simrama latave mire tunyame suhadini min peradi api me wage min vi yannata ati me kandulu gangai me තැනක හෝ දන්න ද අපි ගංවල ගෑනුන් ගිහැටි ඇයි මොනවද කියන්නේ ඕන් හිරේ විලංගුවේ වැටිච්ච මහත්තුරු වෙනවා කීල තමයි උන් දැකි අපුංචි මහත්තයෝ මේ හිතනි වෙන්නත් එක්ක කපන්න තැමිලි ගෙඩියක් ඔන්න මම සැලරිස් මම පොඩි උදව්වක් ඕනේ උදව්ව මොකක් වුණත් එක කෙරුණ පුංචි මහත්තයෝ හැබැයි මොනම විදියකින්වත් වැඩේ අවුල් කරගන්න බෑ වැඩේ මොකක් වුණත් මං දෙන්නම් රම්පෙට පොරි පොකුරු පොකුරු ඇලෙන්න එහේ වැඩේ අදම කෙරෙන්න ඕනේ මාමේ අදම කියලා කියන්නේ මේ දැම්මම මොන මංගලද කල් දාන්නේ සුදුසු ගහලා කඩේ වැහුවා ගියා කොලා ආවා මේක කාටවත් නොපෙනෙන්න සුදු මෙනිකේ අතටම දෙන්න ඕන. දැන් මහත්තයා සල්ලි දීලා ඉවරද? නොගත්තොත් බල කරන්න එපා. මම ආපහු ලියුම අරගෙන එන්න. සුදු මෙනිකේ ලියුම ගත්තොත් මම මාමට තව රුපියල් 500ක් දෙනවා. ආ නොගත්තොත් තව රුපියල් 100ක් දෙනවා. රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න වහපිය බල්ලෝ කඩේ කිව්වලු හැබැයි මාමේ මාමා ලියුම දුන්නද නොදුන්නද කියලා දැනගන්න ක්‍රමයකුත් මං ගාව තියෙනවා හොඳේ හැබැයිද मोन मन उपर वेटिद දන්න සිල්ලම් ඔක්කොම දාලා හරි ගමන්නේ අම්මා ගීද තිබිච්ච දැනට ගන්න හොඳේ මාමට මෙහෙම උදව්වක් ඕන්ලාට පුතා බහින්නේ ධනිස් දෙක නමල හරි ඔයා මොකද පාන්දරෙම ළඟට ආපු ගම නිකන් ඇවිල්ලා ඉන්නවා යන් යතර මාමි මයින මතකනේ
pokuru rampeta pori pokuru pokuru rampeta pori pokuru 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 rampeta pori pokuru pokuru rampeta pori pokuru pokuru rampeta pori pokuru 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 rampeta pori pokuru pokuru rampeta pori pokuru pokuru rampeta pori pokuru pokuru rampeta pori pokuru pokuru සුදු වෙනිකිට හරියටි මොකද්ද ලියවන මොකක් කරේනේ උරෙක් මෙතෙන්ට පාත් වෙන්න ඉස්සර වෙලා සර්ලේස් මාමට අනුකම්පා කරලා මෙන්න මේ ලියමන අතර ගන්න සුදු මැනිකේ මොකද්ද ලියමන රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න ෂෝක් එකට ලියලා බලන්න පුළුවන්කම තියෙද්දි මොකට සුදු මැනික ආයේ මල්ල ඔබල බලන්නේ පාගෙන සරනේ ලියමන හත්තොලාමයි මූ කීයේ ඉඳන් මගේ පිටිපස්ස උන්නේ අන්න 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 කලබලෙට මූ කියලා කියුණා මූට මේ නෑ මේ එනු මෙහෙර ගත්තනම් ඔය ලියමන මගේ අතර බෑ 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 එකට හතක් මිනිමස් වන්න උනත් මම මේක සුදු මැනික අතර මිසක් වෙන කාගවත් අතර දෙන්නේ නෑ අප්පල දුල වෙච්ච එක ඉල්ල ගන්න බැරිද ඈ ආ ගණි ගණි මං හන මොකෝ බැරිද ඉල්ල ගන්න බැරිද ආ අන්න හරි 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 රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න දැන් ඉතින් අප්පල දුල කා කොටා ගත්තත් මට මොකෝ මං යනවා යන්න රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න තව පිපියන් ඕල්ලු නෙළුම් මල් කියලා අන්තිම සාර්ථකයි අන්තිම සාර්ථකයි හරි හරි ගන්න දැන් අර පොරොන්දු වෙච්ච රුපියල් 500 මම ලියමන සුදු මැනිකේ අතරම දුන්නා නේද අයත් අහන අර පුංචි මාත්‍යා දුන්නත් නැද්ද කියලා හොයා ගන්න පුළුවන් කිව්ව ක්‍රමයට ඔයලා බලන්නකෝ ඕන් මං ආයේ වචන දෙක මිනිහෙක් නෙමෙයි මන් සුදු මැනිකගේ අතරම ලියුම දුන්නා කියලා ඔප්පු කරන්න ඕන නම් මන් ළඟ ඇහිඳුරු සාක්කිය තියෙනවා අම්මපා ඇහිඳුරු සාක්කිය ඇහිඳුරු සාක්කිය කියන්නේ සුදු මැනික අතර මන් ලියුම දෙන්න හදනකොට හෙන්රි මාත්‍යා මගේ ළඟ හෙන්රි මාත්‍යා ලියුම ඉල්ල මට සද්ද දාද්දි මං වදෙන් පොරෙන් සුදු මැනික අතරම ලියුම දුන්නා කාපු බිබු තැන් වල සතා සරුපියත් ඉන්නේ නැ කියන එකේ අපි මෙතනින් සංසංගාලා ගියොත් නේද හොඳ? ඇයි? මේ ලියමන බල්ල අහක් වෙලා උන් හැත්ත බුරුත්තම කැතිදුළු උස්සන් මන් පස්සේ පන්නනවද කියලා කවුද දන්නේ?
රකින්න මාත් එක යන්නකෝ මම මාත්දෝ අනේ මම නාලේ යන්න බෑ මොකද්ද මාත්දෝ පුංචි මාත්දෝ නේ නේ අනේ පුංචි මාත්දෝ මම වරයි තාත්තේ පුංචි මාත්දෝ ඔයා ওই විදිහට නිස්කාරණේ කොල්ලත් එක්ක එල්ලෙන්න ගියාම ඌට ගෙදර ජීවිතේ එපා වෙනෝනේ යක්කේ. එයාට ගෙදර ජීවිතේ එපා වෙලා තියෙන්නේ මං එල්ලෙන්න ආපු හින්දා නෙමෙයි අර කෙල්ල වෙල්ල ගත්ත හින්දා. ඒ ගෑනු ළමයා ගැන උනත් හරියට හොයන්න බලන්නේ නැතුව ඔහොම තීරණ ගන්න එපා යක්කේ. හොයලා බලන්න ඕන. අපේ කාට ඒ නැටිච්චිව තීන්දු කරනව නම් නිමල්ලි. එහෙම අදහසක් අපිට නැතුකොට මොන එකට උන් ගැන හොයලා බලන්නද? හිරු අවුරුදු 10ක 15ක කොල්ලෙක් වුණා නම් අක්ක ඔය කියන කතාව ඌට වළංගු වෙන්න තිබුණක්කේ. ඒත් අපි මේ කතා කරන්නේ තනියම හරි හම්බ කරන කසාත බඳින වයසින්න කොල්ලෙක් ගැන. එහෙම කියලා යාට ඕන විදිහට නටන්න දෙන්න තිබුණා. අපිට තව දෙතුන් දෙනෙක්වත් හිටියා නා. ඇත්ත කොච්චර තිත්ත වුණත් ලෙඩේට බෙහෙත ඒකනම් ගන්න වෙනවනේ යක්කේ. ඔය අපිත් එක්ක තමුන්ට කතා කරන්න කියලා කිව්වේ හිරුද? ආ මේ හිරු කිව්වමත් නෙවෙයි අයියේ. හිරුත් එක්ක කතා කරද්දී මට දැනෙච්ච දේ නිකමට වගේ මං අක්කත් එක්ක කතා කරේ. අක්කයි මමයි නැති කාලෙක තමුන් හිරුගේ ජීවිතේ ප්‍රශ්න වලට ඇඟිලි ගැවුවට කමන්නේ නැහැ. දැන් ඒක ඉක්මන් බැලි. හරි. අනිත් එක දරු හදන විදිය ගැන අක්කට අනුශාසනා කරන්න අවශ්‍ය නැහැ. මෙයා ගයිඩ් කරන්න මම ඉන්නේ. තේරුණා? මල්ලි මල්ලි ලියුම ලියලා තිබ්බේ මොනවද කියලා ඔයාලට චුට්ටක්වත් බලාගන්න බැරි වුණාද? ගත්තු එකේ චුට්ටක් බලන්න එපැයි. ගත්තේ අප්පච්චි කිව්වට. ගත්ත ගම අප්පච්චි ගතර දුන්න එච්චරයි. මුලේ පාවිච්චි කළ දෙයක් කරගන්න බැරි වුණාට මොකද? කටේ සෞදම නම් තියෙනවා. ආදුණගේ අම්මේ. මාත්මේ කල්පනා කළේ ඕකම තමයි. අහුනොත් අහුවෙච්චාව කියලානේ ඕක සන්නේලි සතේ එවන්න නැත්තේ. ඉතලා තියෙන කරුණු කාරණා ගලපද්දි නම් දෙන්න අතරේම පළහිලව්වක් තිබුණ බව පේන්නෙත් නෑ දූලගම්. ඒ කොයි හැටි වෙතත් පිටස්තරය වෙච්ච සන්තුෂ්සත් එක්ක මේ ගැන කතා කරන්න කලින් අපි අපේ ලොකු ළමයාත් එක්ක මේ ගැන කතා කරලා ඉමු දූලගම්. මේ අර මගේ නිල්පාට බ්ලවුස් එකේ බොත්තම කාමරේ වැටුණා. ඒක මේ පැත්තටවත් රෝල් වෙලාවද කියලා බැලුවේ. එතකොට කාමරේ වැටිච්ච බොත්තම හොයන්න සාලි. කාමරේ කට්ට කළුවරයිනේ අම්මා. ඒකයි මේ ටිකක් එළියේ තියෙන තැනක බැලුවේ.
ඔක්කොම හරි දූලයි අප්පච්චි. දීක දෙන්න ඉස්සලා අපි මෙයාගේ කට නොහැදුවොත් ගිය පයින්ම ආයෙ ගෙදරේ. නැවතිල්ල හිතලා බැලුවා මේකත් හරි. නැවතිල්ල හිතලා බැලුවා මේකත් හරි කියලා කරබාගෙන ඉන්න එපා දූලයි අප්පච්චි. මුන්ට ටිකක් සැරට ඉන්න.